ඇත්තටම ඉතාමත්ම සාර්ථක මැයිදින රැලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණට හැකියාව ලැබුණා. එහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒ ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණේ මැයි රැලිය ඒ තරම්ම සාර්ථක වෙන්නට ප්‍රධාන හේතුව තමයි අපේ පාක්ෂික ජනතාව. පාක්ෂික ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් අපේ පක්ෂයේ මැයිදින රැලිය සමරන්නට ඒ අවශ්‍ය කරන කටයුතු සූදානම් කරා වගේම ඔවුන් ඉතාමත්ම උද්‍යෝගයෙන් සහභාගී වුණා. ඒ වගේම තමයි අරගලයත් එක්ක සමහර දේශපාලන පක්ෂ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයෝ හිටුවේ ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණ සම්පූර්ණයම ඇදවැටලා තින්නේ. දැන් ඒ ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණ නැවත නැගිටවන්නට බැරි විදියට ඒ අය බොහොම කුමන්ත්‍රණකාරී ලෙස වට්ටලයි තියෙන්නේ. ඒ නිසා සාර්ථක වෙන එකක් නැහැ කිසිදු වැඩපිළිවෙලක් කියලා. නමුත් අපි කියනවා ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණ විශේෂයෙන්ම ඒ පොද්ජන පෙරමුණේ ඉන්න ජනතාව අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ පක්ෂයේ නායකයින්ට ලොකු ආදරයක් තියෙනවා වගේම ගෞරවයක් තියෙනවා. ඒ නිසාම තමයි අලු මට්ටින් නැවතත් නැගිටින්න පුළුවන් හයියක් අපේ පක්ෂයට හැකියාව ලැබුණේ. ඉතින් ඒක නිසා ඒ ජනතාවට අපේ ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය පුද කරන වගේම අපි පැහැදිලිවම කියනවා ඔය වෙනත් දේශපාලන පක්ෂවල නායකයින්ට ඒ වගේම උඩුබුරණ නායකයින්ට පොදු ජන පෙරමුණ තමයි තීරණාත්මක සාධකයේ හැම මැතිවරණයකම. ඒ වගේම ශක්තිමත්ම පක්ෂයේ පොදු ජන පෙරමුණ ඒ ශක්තිය ගොඩනැගිලා තියෙන්නේ විශේෂයෙන්ම මේ රටේ අහිංසක කම්කරු සහ අනිකුත් ජනතාවගේ ශක්තිය මත. ඒ ශක්තිය අපි ඉතාමත්ම හොඳින් මෙවර මැයි දිනේදී පෙන්නුම් කරන්නට අපිට හැකියාව ලැබුණා. අපි ඕනෑම පක්ෂයකට අභියෝග කරනවා. ඕනෑම මැතිවරණයකදී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා. ඒ ජයග්‍රහණය වළක්වන්නට කිසි කෙනෙකුට බැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී කියනවා. අපි මැයි රැලියේදී පැහැදිලිවම කියපු කතාවක් තමයි ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණෙන් කවුද ඉල්ලන අපේක්ෂකයා, පොදු අපේක්ෂකෙක්ද එහෙම නැත්නම් පක්ෂයේ අපේක්ෂකෙක්ද, ඒ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් නියත වශයෙන්ම ජයග්‍රහණය කරවනෝ කියන එක ඒ ක්‍රියාත්මක කරන්නට මේ රටේ බිම් මට්ටමේ ඉන්න ජනතාව සැදී පැහැදී ඉන්නා වගේම පක්ෂයට නායකත්වයේ දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජාතික සංවිධායකතුමා ඇතුළු සීලු දෙනාම අපි සීලු දෙනාම කැප වෙලා තියෙනවා මේ ජයග්‍රහණය ලබා දීමට මේ රටටත් මේ රටේ ජනතාවටත්.